නමයට සෙමින එකක් දාලා නැන් ප්‍රබස් එක සාමාන්‍ය තියරි ක්ලාස් එකද නමයට තියෙන්නේ දහයටනේ සෙමින එක තියෙන්නේ නමයට සෙමින එකක් නැහැනේ නෑ මට 7 9 ගන්නත් බැහැ ළමයි හර්ෂ සර් 8ට දාලා නිසා 9 11 ගන්නත් විදියක් නැහැ ප්‍රභාස් සර් ක්ලාස් එක දාලා නිසා ඒක තමයි මම 7 ඉඳලා 8 වෙනකන් දාලා හර්ෂ සර්ගේ පන්තිරේ යවලා 9 ඉඳලා 10 වෙනකන් දාලා ඊට පස්සේ ප්‍රභාස් සර් ක්ලාස් එකට යවන්න එර සීමාසගේ පන්ති නැහැ අපි ඔන්ලයින් ගන්න හවස Right. අපි වැඩේ පටන් ගමු. සිංහලෙන් මාතෘකාව දාගන්න ළමයි සිංහලෙන් මාතෘකාව දාගන්න මෙන්න මෙහෙම. වර්ග පූර්ණයේ භාවිතයෙන් වර්ගජ සමීකරණ විසඳීම. සිංහලෙන් මාතෘකාව දාගන්න ළමයි දාගන්න. වර්ග පූර්ණයේ භාවිතයෙන් වර්ගජ සමීකරණ විසඳීම. වර්ග පූර්ණයේ භාවිතයෙන් වර්ගජ සමීකරණ විසඳීම. වර්ග පූර්ණයේ භාවිතයෙන් වර්ගජ සමීකරණ විසඳීම. වර්ගපූර්ණයේ භාවිතයෙන් වර්ගජ සමීකරණ විසඳීම ඊට පස්සේ ඉංග්‍රීසි මීඩියම් ළමයි මාතෘකාව දාගන්න solving quadratic equations by using complete in square method solving quadratic equations solving quadratic equations by using complete in square method by using Complete in square method. හෙට මහව ක්ලාස් එනවද නැද්ද කියලා මම තීරණය කරන්නේ උදේ. මොකද උදේ මම පෙට්‍රල් හොයාගන්න try කරනවා. හෙට උදේ මම ක්ලාස් දාලා නැහැ ඉංග්‍රීසි මීඩියම් එකත් අවසර දාලා. බයික් එකේරුවා පෙට්‍රල් ටිකක් හොයාගන්න තීරණය මම බලනවා. බලලා තමයි තීරණය කරන්නේ එනවද නැද්ද කියන එක. මම නාවත් ඔයාලා මගේ වෙලාව ගියත් ලංකාසරාරි ප්‍රබස්සරාරි අරගෙන කරයි යාලා ළඟ නිසා. Ela vai colei. Right. Heta hawasa hatata English medium lamayata geometry patan gannama. Congruency olim patan gan. Eth ekama me elambena badada single medium lamayata jyamitiya patan gannama. Eka trikona anga samayen patan ganne 10 hawasa. Oke, dan putih, මේ වර්ග පූර්ණ ක්‍රමය පටන් ගන්න කලින්ම මම විස්තර කරන්නම් මෙන්න මෙහෙම. Right. ගණිතය ප්‍රශ්න පත්‍රයේ එක පත්‍රය දෙක පත්‍රය කියලා පත්‍ර දෙකක් තියෙනවා. එකේ ළමයි අමාරුයි කියන්නේ දෙක පත්‍රය. ඒ දෙක පත්‍රයේ ප්‍රශ්න ලොකුයි සහ අමාරුයි. ඒ ප්‍රශ්න අතරින් එකක් තමයි වර්ගජ සමීකරණ. ඒක විසඳන්න එන්නේ වර්ග පූර්ණෙන් හෝ අන්ක්‍රමයකින්. ඒ අන්ක්‍රමය කියන්නේ අපි තුන්වෙනියට ඉගෙන ගන්න සූත්‍රය කියන එක. වර්ග පූර්ණය පුළුවන් ළමයට සූත්‍රය ඇත්තටම මහ ලොකු වැදගත්කමක් නැහැ. සූත්‍රය පුළුවන් ළමයට වර්ග පූර්ණය ඇති වැදගත්කමකුත් නැහැ. ওই දෙකෙන් එකයි හරියට ප්‍රගුණ කරන්න ඕනේ. අහගන්නකෝ මේ කතාව හොඳට. හැබැයි අපි තාමත් කතා නොකරපු අපේ තුන්වන ක්‍රමයේ හවස් සූත්‍රය
බොහෝ විට ළමයිට පැටලෙන සුළුයි. ධන ඍණ අනම්මනං හරි ප්‍රශ්න. ඒත් එක්කම ඔයාලා දන්නව ඔයාලට ප්‍රස්තාර කියලා පාඩමක් තියෙනවා ලකුණු 10ක් හම් ප්‍රශ්නයක් අහන. ඒ ප්‍රස්තාර ගන්නත් ප්‍රස්තාරය ඇන්දට ළමයිට කියන ප්‍රශ්නේ තමයි ඒක ඇසුරෙන් අහන ප්‍රශ්නවල උත්තර ලියන්න බෑ. අන්න ඒ ප්‍රශ්නවල උත්තර ලිවීමේ දැනුමත් වර්ගපූර්ණයේ ප්‍රගුණ කිරීමෙන් හම්බෙනවා. වර්ගපූර්ණයේ පුළුවන් ළමයාට ප්‍රස්තාර ගේමක් නෑ. වර්ගපූර්ණයේ බැරි ළමයාට වර්ගජ සමීකරණ ගන්නත් බෑ. ප්‍රස්තාරයේ ඇන්දට හරියට උත්තර ලියා ගන්න අවබෝධිකුත් නෑ. ඒකට හේතුව තමයි ඔයාලගේ අහන ප්‍රස්තාරවලට අපි කියනවා පුතේ වර්ගජ ප්‍රස්තාර. මොනවද කියන්නේ වර්ගජ ප්‍රස්තාර? ක්වාඩ්‍රැටික් ග්‍රාෆ්ස් කියලා කියනවා. එතකොට ඒ වර්ගජ ප්‍රස්තාර වලට උත්තර ලියනද වර්ගජ සමීකරණ දැනුම අත්‍යවශ්‍යයි. ඒත් එක්කම වර්ගජ සමීකරණ වලින් වෙනම ලකුණු 10ක ප්‍රශ්නකුත් අහනවා. හරි දැන් පැහැදිලිද මේ දැන් උගන්වන්න යන මේ වර්ගපූර්ණේව නැත්තම් complete in square method කෙනෙක් කොච්චර වැදගත්ද කියන කතාව ඉස්සර වෙලා පැහැදිලි වුණාද කියලා මැසේජ් එකක් ගත්තාන්. හරි. ඔව්. පට්ට වටිනව. මේක මිල කරන්න බෑ මේ අද දවසේ මේ ගන්න පැය. සා ඉදිරියේදීත් අපි තව ඊළඟ දවසෙත් වර්ගපූර්ණේම කතා කරනවා. ඊළඟ කතාව තමයි පුතේ ගුරුවරු 100ක් ගත්තොත් එහෙම ඒ 100 දෙනාගේ ළමයි අරන් බැලුවොත් 100ට එක්කෙනෙක් දෙන්නෙක්ගේ ළමයිට තමයි වර්ගපූර්ණේ හරියට කරන්න පුළුවන්. ඒත් එකම සරසවි සත්කාර පළවෙනි අදේරේ කොරෝනා ආව වෙලාවේ ළමයි මාව අඳුරගත්තේ වර්ගපූර්ණේ. වර්ගපූර්ණේ කියන්නේ මෙලෝ හසරක් දන්නේ නැති ළමයිට වර්ගපූර්ණේ සුපීරියර් තේරුණා කියලා තමයි මගේ ක්ලාස් වල දැඩ වෙලා ළමයි මාත් එක්ක 6 මන්ත් එකක සම්බන්ධ වුණේ. හරි. ඒක නිසා මේක ඔයාලා මගෙන් හරියට ඉගෙන ගත්තොත් තමයි කොහෙන්වත් ඉගෙන ගන්න දෙයක් නැහැ. පට්ට ලේසියෙන් වර්ගපූර්ණේ විසඳන්න පුළුවන් වර්ග සමීක. ඒක නිසා හැම ළමයෙක්ම හොඳට ඇස්කම් අරගෙන බලාගෙන ඉන්න වෙන වෙන වැඩ කර කර ලව් කර කර ක්ලාස් එක දිහා බලන් ඉන්න එපා. හොඳ අවධානයෙන් බලන් ඉන්න. හරි. දැන් මම ගන්නම් අර කලින් වාගේම වර්ග සමීකරණය පළවෙනි එක. කලින් වාගේම වර්ග සමීකරණයක් ගන්න. x වර්ගය ධන 4x නැත්නම් ධන 6x ධන 4 සමානයි බිංදුවයි. හරි. x වර්ගයේ ධන 6x ධන 4 සමානයි බිංදුවයි. දැන් මේ වර්ගජ සමීකරණය අපි කලින් විසඳපු විදිහට විසඳන්න පුළුවන්ද? ඉස්සර වෙලා මුකුත් ලියන්නතෝ බලාගෙන ඉන්න. පැහැදිලි කිරීම කරනකම්. අපි කලින් විසඳුවේ මේ පළමු පදයයි මේ අවසාන පදයයි දෙක ගුණ කරලා ඉවර වෙලා හරි? ඔක ගන්නවා 4x වර්ගය කියලා. ඊළඟට කෑලි දෙකකට කඩා ගන්න. දැන් අපි හොයන්න ඕනේ ගුණිතය 4x වර්ගය වෙන ඒ වගේම එකතුව 6x වෙන එකක්. එහෙම එකක් හොයාගන්න පුළුවන්ද? පුළුවන් ළමයි කියලා නතු උස්සන්න බලන්න. ගුණිතය ගුණ වෙනකොට පද දෙක 4x වර්ගය හැදෙන්න ඕනේ. ඒ වගේම පද දෙක එකතු වෙනකොට 6x හැදෙන්න ඕනේ. එහෙම පද හොයාගන්න ඔබට පුළුවන්ද? මං අහන ප්‍රශ්නේ. එහෙම ඒවා තියනවද? කල්පනා කරන්න. පද දෙකක් තියෙනවා. ඒ දෙක ගුණ වෙනකොට 4යි සහ එකතු වෙනකොට 6යි. එහෙම පද හොයන්න බෑ පුතේ. එහෙම පද නැහැ. එහෙනම් අපි කලින් විසඳපු ක්‍රමයෙන් මේක විසඳන්න බෑ. මොකද මේක සාධක කැඩෙන්නේ නැහැ. මතක තියාගන්න කලින් ඉගෙන ගත්ත සාධක ක්‍රමයෙන් අපිට විසඳන්න පුළුවන් සාධක කැඩෙන ඒවා විතරයි. කැඩෙන ඒවාට වඩා නොකැඩෙන ඒවා වැඩි. ඒක නිසා මේක සාධක වල කැඩෙන්නේ නැහැ. මේක විසඳන්න බැරිය. සාධක ක්‍රමයෙන් බැරිය. එහෙනම් අපි මේකට වෙන ක්‍රමයක් try කරනවා. ඒක තමයි දැන් උගන්වන්නේ වර්ගපූර්ණ ක්‍රමය. එහෙනම් පැහැදිලි ඔළුවට ගන්න වර්ගපූර්ණෙන් අපි විසඳන්නේ දෙබල ගහලා සාධක කඩන්න බැරි ඒවා. ඒක ඉස්සර වෙලා තේරුම් ගන්න. අංක 1ට. හරි. එහෙනම් මේකේ මේ විදිහට සාධක හදන්න බෑ. එහෙනම් අපි වෙන ක්‍රමයක් බලමු. මොකද්ද ඒ ක්‍රමය? හරි අමුතු ක්‍රමයක්. ජීවිතේ පළවෙනි වතාවට වර්ගපූර්ණ ඉගෙන ගන්න ළමයෙක් නම් කම්ෆියුස් වෙයි. හරි. කමක් නැහැ. බලාගෙන ඉන්න. ඔන්න ගන්න. මේක ග්‍රේඩ් 11 පාර්ට් එකක් උතේ ග්‍රේඩ් 10 ළමයි තමන්ගේ සිලබස් එකත් එක්ක පටල ගන්න එපා. මේක ග්‍රේඩ් 10 වල නෑ. ග්‍රේඩ් 10 පාර්ට් එක උගන්ලා ඉවරයි. දැන් මේ පැය අපි යන්නේ ග්‍රේඩ් 11 පාර්ට් එක. ඊයේ අදයි දෙකේ ග්‍රේඩ් 10 පාර්ට් එක ඉගෙනුවා. මේක ග්‍රේඩ් 11. ඒතර ග්‍රේඩ් 10 ළමයිට කැමති නම් ඉන්න පුළුවන්, අකමැති නම් යන්නත් පුළුවන්. හිටියත් අර පොතේ සාමාන්‍ය අපි කරගෙන ආව වර්ග සමීකරණ මේක සිලබස් එකට දාගන්න එපා. දාගන්න ඕන නම් මේක 11 අවසර පාර්ට් එකක් කියලා දාගන්න. 11 අවසර පාර්ට් එකක් කියලා දාගන්න. ග්‍රේඩ් 11. හරි. දැන් අහගන්න. දැන් මගේ පුදු ප්‍රශ්න අහන්න එපා. මට මේක ලස්සන උගන්වන්න ඉඩ දෙන්න. මේක ඔබට පේනවා
XK වර්ගජ සමීකරණයක්. මේකේ y නෑ, මේකේ c නෑ, මේකේ k නෑ, මේකේ p නෑ, මේකේ තියෙන x විතරයි. දැන් අපි මේවා එකට කියනවා XK වර්ග සමීකරණ. X තමයි මේකේ අඥාතය නොදන්න පදේ. Right. මම ඉස්සර වෙලාම එහෙනම් ඊළඟ ස්ටෙප් එකේදී පුතේ x ගන්නවා. X වර්ගය නෙමෙයි ගන්න x ගන්න. ඔන්න පළවෙනි මේක. X අරගෙන ඉවර වෙලා ඊළඟට මෙතන ධනද ඍණද තියෙන්නේ කියලා බලනවා. මෙතන ධන නම් මෙතනත් ධන දාන. ඊළඟ පියවර. දාලා ඉවර වෙලා ඊළඟ පදයේ බලනවා 6x තියෙන්නේ. 6x කියන එකේ සංගුණකය. එහෙම නැත්නම් සංඛ්‍යාව 6. අපි සලකන්නේ අදාළ සංගුණකය. හෙවත් ඒ සංඛ්‍යාව විතරයි x පදයේ සලකන්නේ. සංඛ්‍යාව 6. 6ෙන් හරි අඩක් ගන්න ඕනේ. ඒ ගන්නෙ ඇයි කියලා මම තව චුට්ටකින් කියලා දෙන්නම්. දැනට එහෙම ගන්න ඕනේ. 6ෙන් හරි අඩක් කියන්නේ කීයද? 3ක්. නේ? 6ෙන් හරි අඩක් කියන්නේ 3ක්. එහෙනම් මම මෙතෙන්ට ගන්නෙ 3. හරි. ඔන්න ඕක අරගෙන ඉවර වෙලා වරහම් දාලා ඒකේ පූර්ණ වර්ගය දාන්න ඕනේ. හරි. ඉවරනේ. ඔන්න ඔය ටික හරියටම කරන්න ඕනේ. මේක වරද්ද ගත්තොත් ආරම්භයෙන් වරද්ද ගන්න. මම බාන්න නැවත වතාවක්. මේක xk වර්ගජ සමීකරණයක්. එහෙනම් x ව ගත්තා. ඊළඟට මෙතන ධන. එහෙනම් මෙතනත් ධන 6යි x කියන එකෙන් x ව අතහැරලා 6 සලකන්න 6න් භාගයක් ගන්න 3. 8 තිබ්බනම් 8න් භාගයක් 4 ගන්න. 4 තිබ්බනම් 4න් භාගයක් 2 ගන්න. 2 තිබ්බනම් 2න් භාගයක් 1 ගන්න. එතකොට සර් 5 වාගේ බෙදෙන්නේ නැති එකක් තිබ්බොත් ඒවා පසුව. හරි ඔක්කොම ඔලුවට දාගෙන මඤ්ඤම් කරගන්න එපා. දැන්ට බෙදෙන එකන්නේ තියෙන්නේ. ඒක නිසා 6න් භාගයක් ගත්තා 3. හරි. වර්ගය. ඊළඟට කරන්නේ මෙන්න මේ මෙතන මේ හැදෙන සංඛ්‍යාව 3 තියෙනවා. ඔය 3 කියන සංඛ්‍යාව විතරක් වර්ග කරලා අඩු කරන්න ඕනේ. පුතේ මෙතන හැම වචනයක්ම අහගන්න. මෙතන ධන තිබ්බත්, මෙතන ඍණ තිබ්බත්, මෙතන මොක තිබ්බත් අපි මෙයාව වර්ග කරලා අඩු කරනවම තමා කරන්නේ. 3 වර්ගය කීයද? දාන බලන මැසේජ්. 3 වර්ගය කීයද? 3 වර්ගය 9යි. එහෙනම් අපි අඩු කරන්නේ 9යි. හරි. ඉවරයි. පුතේ මම මේ ලියලා තියෙන අමුතු ප්‍රකාශනයේ තියෙන්නේ මේ ප්‍රකාශනය මෙන්න මේ x වර්ග ධන 6x කියන ප්‍රකාශනයට සමානයි. ඈ සර් පච කෙලින්න එපා. යකෝ x වර්ගය ධන 6x කියන ප්‍රකාශනය කොහොමද මේකට සමාන වෙන්නේ? මම පැත්තක කරලා පෙන්නන්නද මේක? කොහොමද සමාන වෙන්නේ කියලා? හරි. මම මෙයාව අරගෙන විසඳලා පෙන්නන්නම් උත්තරේ විදිහට මෙයා එන්නේ. හරි. ඔන්න බලන්න මම මෙයාව ගන්නවා. x ධන 3 පූර්ණ වර්ගය ඍණ 9. මේක ඔයාලා කරන්න අවශ්‍ය නැහැ. ඔයාලට ප්‍රශ්නයක් ඇදෙන කොහොමද මේක ආවේ? ඇයි x වර්ග ධන 6ක් x වෙනුවට මෙහෙම අලගෙඩියක් ලිව්වේ? හරි. ඒ අලගෙඩිය සුළු කරලා බලනකොට අයපාරක් උඩ x වර්ග ධන 6ක් x හැදෙනවා. උඩට බලන් ඉන්න. දැන් ඔයාලා දන්නවා මේ තියෙන්නේ ද්විපදයක්. හරි. අපි කියනවා වර්ග ආයතයක්. ඔක ප්‍රසාරණය. බයිනෝමියල් එක්ස්ප්‍රෙෂන්ස් මතකද? මේක එක්ස්පෑන්ඩ් කරන්න චුට්ටක්. ප්‍රසාරණය කරන්න. ඒවා දන්නේ නැහැ කියලා කියන්න එපා ඈ. ඒතොර ඒවත් උගන්නන්න බෑ පුතේ මේ පාඩම ඇස්සේ. හරි. මෙයා ප්‍රසාරණය කරද්දී ඉන්නේ පළමු පදයේ වර්ගය ධන පද දෙකේ ගුණිතයෙන් දෙගුණයක්. පද දෙකේ ගුණිතේ 3x ඒක ඩබල් කරනකොට 6x වෙනවා. ගුණිතයෙන් දෙගුණයක්. මේක ගැන වැඩි හිතන්න එපා. මේක වෙනම එකක්. 3 වර්ගය 9යි. අවසාන පදයේ වර්ගය ඊළඟට ලියනවා. ඊළඟට 6 ඍණ 9ක් තියෙනවා මෙන්න මෙතන. මේ ධන 9 ඍණ 9 කැපුවට පස්සේ උත්තරේ එනවා x වර්ග ධන 6ක් x කියලා. දැන් ඔබට තේරෙනවා නේද? මේ දෙන්නා දෙන්නෙක් නෙමෙයි එක්කෙනෙක් කියලා. x ධන 3 පූර්ණ වර්ගය ඍණ 9 සුළු කරපු ගමන් අර උඩ කෙනා නැවත එනවා. ඒක නිසා මේ අමුතු දෙයක් වැඩියෙන් දෙයක් කරලා නෙවෙයි තියෙන්නේ. x වර්ග ධන 6ක් x කියන ඒ එකතුවම වෙනස් ආකාරයකට වෙනස් මුහුණුවරකින් ලියලා විතරයි තියෙන්නේ. ඒක හදාගන්න හැටි මං කියලා දුන්නා. ඒක වැදගත්. මේක මහා වැදගත්කමක් නැහැ. මේක මේ පාඩමේ කොටසක් නෙවෙයි. හරි. අය පරපන් x ගත්තා මෙතන ධන නම් මෙතනත් ධන, එතන ඍණ තිබ්බනම් මෙතනත් ඍණ. 6න් භාගයක් ගත්තා, 3 ගත්තා, වරහන් දැම්ම වර්ග කරා. ඊළඟට 3 විතරක් වර්ග කරලා අඩු කරනවා. 3 වර්ගය 9යි. හැබැයි තව 4ක් තියෙන බව අමතක කරන්න එපා. ඒ 4 දාලා සමානයි බිඳුව දාන්න. හරි. ඔන්න ඕක තමයි අමාරුම පියවර. ඔතනින් පස්සේ අමාරු නැත. රයිට්. එහෙනම් මේ ගාන මෙහෙමම හදාගෙන යන ඉඩ තියලා දෙවනි ගානෙත් මෙන්න මේ ස්ටෙප් එක විතරක් හදලා දෙන්න. තාම ගාන හදලා ඉවර නැහැ. වැදගත්ම වෙන්නේ මේ ස්ටෙප් එක හරියට හදාගන්න එක. මේක හරියට හදාගන්න බැරුණොත් එතනින් පස්සේ මුළු ගානම වැරදි. හරි. ඒක තමයි ළමයි වර්ග සමීකරණ ගාන දිහා බලන්නේවත් නැත්තේ. හැබැයි මේක ප්‍රැක්ටිස් කරලා ඊට පස්සේ මෙහෙම මෙහෙම කරද්දී කරන්න පුළුවන්. හරි. ඔන්න ඊළඟ එක ගන්නවා මම. x වර්ගය ධන 4x
Rina tuna. Samanai bindu. Right. Anoka. May vidir hadan. Mamme hadalatina wagi hadan. Abi balomi ida passe. Hatar ada mukut pun, hatar evi tiar melia latihan. Ini dah udah tiba dana hatar evi. Kena awasan evi tiar melia antona, meow itu rai benas kara. Mereka praktis kan dengan dia benas amarui. Ia same. Lagi mana ada, nae? Mandi ekam agi internet connection is unstable kila betul. Hari elah, right? Dan balan deh. Make it arah wajah mana hadan? Orang bandar mana hadan hati? X dan hatarem bagya. Kira deh. Kira dan hatarem bagya. Hatarem bagya? Deka. Deka dah alai berbela. Mea warga ker. Warga kerala metana pateya vitarak warga kerala adu karano. Deke warga kiyada adu karan depay. Deke warga kiyada hatar. Enam deke warga hatar adu karane. Metana tune warga namaya adu kari. Me rina tuna kiyana hadaya evi dhirama liyandu na avasana pateya adam kut penne. Ya rina tuna evi dhirama tiyana. Metana temane. E dana hatar kiyana hadaya evi dhirama liyu avasana. Me step pek api gananda hai kitar hatadhi sini bola venam echana maru ne. Ilangat balagan ilde. Api dah make visendakan ayam tayi hadan. Mal liya nama, x dana tu ne purna warga ya. Ute rina nama ayi dana hatrai uttar ayakiya dha. Lakunu venas nam adu kerala, loku eke lakunu pilih ture tiemu. Fokus mood dana luar dana. Lakunu venas nam adu kerala, loku eke lakunu pilih ture tiemu. Emu kade venne? Lakunu venas nam ayi dek adu keran dona. Nama ayi hatrai adu kerat dikiya dha? Pahai. Loku eka nama ya, enaknya lakunya rina. Loku eka lakunya tamah pilih turetian. Samaanai bindu lagi. Mede na sulukarala utre deh emma rina paham ya. API warat kardor prasunya ngerti. Right. Meka tehe mama daya. X dana deke purna warga ya. Rina hatarai rina tunai. Deke emma lakunya samaanai. Rina hatarai rina tunai na utre rina hatai. Lakunya samai nang ekkarala emma lakunya tamah pilih turetian. Itu kota rina hatarai rina tunai ikut kerading. Hatai emma lakunya tamah kian putih rina lakunya tamah tiyan dona pilih. Metana utterena war rina paha, metana utterena me, metana avasana war rina hata, avasana rina pada dek, right. Ilangat, dem make hari lesi sarla samikarana kidire visandayan kiyen pute, x dana tune purna warga samanai rina paha heha patthira anukota eka dana paha bawata patthira. Hari. Eha patthat. Rina hata heha patthira anukota dana hata venu. Ganam deka kikapara hadana yanne me, pahadili venu. Hari. Ilangkutnya putih, wedeh tiennya untuk rahaganda. Meme warga ibat keranda on. Warga ibat keranda nang warga hatura ge enda on. Warga hatura kaud. Warga mule, square root tek. Enam mama depasama warga mule ganno. Mangikal liyanam. Englishuli liyanam nang by taking the square root of both sides kila gando. Depasama warga mule gani men. Depasama warga mula ganimen. Mama, x dana tune purna warga kiyane katai, pahatai, dekattama depattata warga mula ya danam. Hari, onne epi yavarat hari. Depattama warga mula ya danam kata hari lassana deyak venam. Pute, warga mula mekat adal lati deyak haanne, warga mula visipahe uttare kiyad. Warga mula visipahe uttare kiyad. Denna baan? Sir, oya wahai dikir lian na tu kan dikir nama tangke taulan na taulak na, walau kita dengar balad ini pahadilu endai mami ke dunni. Ha, lamai kian awa, warga mula visipah utare pahai, pramana adne apude utare, madhi. Warga mula visipah utare pahavitaran neve, tawe kaktiyan, kaktu. Rina pahavin dap kulua. He tuwa, pahai pahai kunove lah hadi net visipahai, kena visipah warga mula pahai kian pulang absurd tegan. Ayako rina pahai guna bela hati, net dana visi paha. Terus visi paha yang warga mulai, kaya betina rina pahai kian tak pulu.
ඕනෑම වර්ගමූලයකට පිළිතුරු දෙකක් තියෙනවා. අපි චූටි කාලේ 25 වර්ගමූලය කීයද? 5යි. හැබැයි දැන් කියන්නේ 25 වර්ගමූලය කීයද? ධන හෝ ඍණ 5යි. ධන 5 වෙන්න පුළුවන් ඍණ 5 වෙන්න පුළුවන්. චූටි කාලේ අහනවා 36 වර්ගමූලය කීයද? ළමයි උත්තර දෙනවා 6යි කියලා. Very good. හැබැයි දැන් 36 වර්ගමූලය නිකම්ම 6 නෙවෙයි. එක්ක ධන 6යි නැත්නම් ඍණ 6යි. චූටිකා ළමයිගේ හොත් පුතේ 9 වර්ගමූලය කීයද? ළමයා උත්තර දෙනවා 3 කියලා. දැන් ඔයාලා එමෙ උත්තර දෙන්නේ 9 වර්ගමූලය කීයද? එක්ක ධන 3යි නැත්නම් ඍණ 3යි. උත්තර දෙකක්. එහෙනම් පුතේ දැන් අපි ලොකු ළමයි 11 අවසරේ මේ වර්ගමූල පහට උත්තර දෙකක් තියෙනවා. එකක් තමා ධන අනිත් එක ඍණ. ධන හෝ ඍණ කියලා සංකේතවත් කරන්න ඕන මේ විදිය. ධන හෝ ඍණ වර්ගමූල 5යි. විභාගයට මෙවැනි ගානක් ඇහුවොත් බය වෙන්න එපා. මැරිච්ච හුණෙක්ටවත් වර්ගමූල පහේ අගය ගානේ දෙනවා උඩින්ම. එහින්දා අය බය වෙන්න දෙයක් නැහැ. කැල් එකක් තියෙන ළමෙන් මට සටගාලා වර්ගමූල පහේ අගය ගහලා කියපල්ලා. මොකද දැන් ගාන හදාගෙන යන්න අවශ්‍ය වෙනවා. හරි. පේපර් එකේ ගාන දෙනකොටම දෙනවා වර්ගමූල පහේ අගය මෙන්න මේක ලෙස ගන්න කියලා පාස් පේපර් වල හැම අවුරුද්දෙම අනිවාර්යෙන් දෙනවා. එහින්දා බය වෙන්න එපා. 2.3යි. දැනට අපි 1. ස්ථානයකට ගමු. 2.3යි. Right. මේක ගානේ දෙන්නේ මේක හොයාගත්තේ කොහොමද කියලා කලබල වෙන්න එපා. ඒක ගානේ දෙනවා. මොකද ගාන හදායි අතින් වර්ගමූල පහ අවශ්‍ය වුණොත් වර්ගමූල පහේ උත්තරය කලින් දීලා තියෙයි. ප්‍රශ්නයක් නැහැ. හරි. ඊළඟට x ධන 3 පූර්ණ වර්ගය සහ වර්ගමූලයේ කැපිලා ගිහිල්ලා x ධන 3 විතරක් ඉතුරු වෙනවා. වර්ගයයි වර්ගමූලයයි කැපිලා. x ධන 3 විතරයි ඉතුරු වෙනවා. මගේ චුට්ටක් උඩින් ලියන්න ඉඩමදි වෙන කේස් එකක් තියෙන නිසා. සමානයි ධන හෝ ඍණ වර්ගමූල පහේ අගය කීයද? වර්ගමූල පහේ අගය මේන් දීලා තියෙනවා 2.3 කියලා. 2.3 කියලා දීලා තියෙනවා. හරි. දැන් බලා ගන්න. පුතේ කලින් වර්ගජ සමීකරණ විසඳනකොට සෑර් උත්තර දෙකක් ආවනේ. මේකේ උත්තර දෙකක් එනවද සෑර් කියලා ළමයින්ට ප්‍රශ්නයක් ඇති. උත්තර දෙකක් එනවා. උත්තර දෙක ලියන්න තමයි මේ කොටු දෙකක් දැම්. මෙන්න මේ ධන හෝ ඍණ කියන ලකුණු දෙකෙන් ධන සලකා එක උත්තරයක් ගන්නවා අපි. ඒ වගේම ඍණ සලකා තව උත්තරයක් ගන්න. උත්තර දෙකක් එනවා. රයිට්. x ධන 3 සමානයි උත්තර බලාගෙන ඉඳපල්ලා. x ධන 3 සමානයි ධන හෝ ඍණ 2.3 කියන එකෙන් ඍණ අමතක කරලා ධන විතරක් සලකලා මෙතන දානවා. ඒ කියන්නේ ධන 2.3යි. ඍණ සලකනකොට ධන අමතක කරලා ඍණ විතරක් දාලා මෙතෙන්ට ගන්නවා. x ධන 3 සමානයි දැන් ඍණ සලකා නිසා ඍණ 2.3 දානවා. මෙතන ධන 2.3 මෙතන ඍණ 2.3 දාලා ඉවර වෙලා දැන් ගන්නවා ඔන්න උත්තරයක්. x සමානයි ධන 3 එහාට යද්දි ඍණ 3 වෙනවා. 2.3 ඍණ 3 වෙනවා. x සමානයි 2.3 න් 3ක් අඩු වෙනකොට පුතේ ඍණ 0.7 එන්නේ. ඒක ආවේ කොහොමද කියලා 6 වසර ළමයකින් අහලා බලන්න. මේ භාග සංඛ්‍යාව sorry මේ දශම සංඛ්‍යාවෙන් 3ක් sorry 3 න් මේ දශම සංඛ්‍යාව අඩු කරන්ට එතකොට කටුසරං කුලයේ උත්තරේ එයි. හරි. 2.3 න් 3 අඩු කරන්න බෑනේ. ඒක නිසා 3 න් 2.3ක් අඩු කරලා ඉවරලා ලොකු එකේ ලකුණ දානවා. රයිට්. ඊළඟට ධන 3 එහාට යනකොට ඍණ 3 වෙනවා. එතකොට x සමානයි ඍණ 2.3 ධන 3 එහාට යද්දී ඍණ 3 වෙනවා. අපි උගන්වලා තියෙනවා ලකුණු සමයි නම් එක් කරලා එම ලකුණම පිළිතුරේ තියන්න කියලා. 2.3යි 3යි එකතු වෙනකොට 5.3යි. හැබැයි ඒ උත්තරෙත් ඍණ. හරි. ඔන්න පුතේ උත්තර දෙක. මෙන්න පුතේ වර්ගපූර්ණය. මෙන්න පුතේ උත්තර දෙක. හරි. අවසානයේ ඔයගත් උත්තර දෙක හෝ කියන ප්‍රත්‍ය දාලා අපි සම්බන්ධ කරන්න ඕනේ. හරි. හෝ කියන එක දාලා සම්බන්ධ කරන්න ඕනේ. අපි කලිනුත් ලිව්වේ. ඒ වගේ අවසානයේ ඔල මේක ලියන්න මට ඉඩමදි. x සමානයි ඍණ 0.7 හෝ x සමානයි ඍණ 5.3 කියලා ඔබ අවසානයේ පිළිතුරු තියන්න ඕන. ඒක තමයි මේ ගානකට ලකුණු 10ක් දෙන්නේ සාමාන්‍ය පෙළ විභාගයේදී. මෙච්චර නැත්තම් නිකම්ම මේ ලකුණු 10 බන්දේසික තියලා දෙන්නේ නැහැ නේ බං. හරි. මේක ගණන් 10ක් විතර හදනකම් ඔලුවට යනවා අඩුයි. ඒක හැටි. පළවෙනි ගානේම හොඳට ඔලුවට ගියානම් උට ලෙඩක් ඒක. එමෙ යන්නේ නැහැ. හරි. ඒක නිසා ගණන් කීපයක් හදනකම් ඉවසීමෙන් හරියට තේරුම් අරගෙන ඉන්න ඕන. හරි. මේක මීට වඩා පහසුවෙන් කවුරු හරි කියලා දුන්නොත් කියන්න ක්ලාස් එක මම ඊළඟ දවසේ කන් දෙකෙන් හිටගෙන උගන්වනවා. හරි. මේක අදිමඤ්ඤං සහගතයි. ඔබට තේරෙන මේ තේරෙන භාෂාවෙන් උපරිමයෙන් පැහැදිලි කර. දැන් මේ ගාන හදලා මේ ගාන හදාගෙන යනකොට ඔයාලට අවශ්‍ය වෙයි වර්ගමූල 7 යගේ කැල් එකකින් මට පටගාලා බලලා කියන්න. මොකද මෙතන වර්ගමූල 7 හැදෙනවා. වර්ගමූල 7 යගේ අවශ්‍ය වෙයි. වර්ගමූල 7 යගේ අවශ්‍ය වෙයි.
දෙකයි දශම හයයිලු හරි පුතා එහෙනම් වර්ගමූල හතර දෙකයි දශම හය දාලා වැරදි වැරදි හරි මේ වාගේ උත්තර දෙක ගන්න ට්‍රයි කරන්න වර්ග පූර්ණ ඒ කියන්නේ සිලබස් එකේ ගුරුවරු ගන්නන ආසම නැති පාට් එකක් ඒක නිසා හැබැයි මම හරිම ආස පාට් එකක් ගන්නන්ද මේ ක්‍රමය ෆලෝ කරන්ද වෙන අමතර දේවල් ඕනෙට වඩා හිතන්න නැන්න බා ටිකක් ඉගෙන ගන්න මේක කරලා මේක කරන්න වර්ගමූලය අගය වේවයි වර්ග සමීකරණ ගන්න දෙනවා. ඔයාලට වර්ගමූල 7 අවශ්‍ය වෙනවා නම් ඒ 7 අගය දෙනවා. මේක කරගන්න ඊළඟට මේක කරන්න. ඒ අවසානට ගත්ත උත්තර දෙක හොදාලා සම්බන්ධ කරන්න ඈ. ඒ ඉර පට්ට ඇදයි නේ බං. අඩේ දැන් මේක ඇද දැක්කේ. මේක මට පැය දෙකක් අවශ්‍ය ක්ලාස් එකක් නමුත් ප්‍රභාස ක්ලාස් එක දාලා නිසා මට 10ට වලව යවන්න සිද්ධ වෙනවා. ගෲප් ලින්ක් එකක් දාන්නකෝ සෝ අපේ කෝස් පුතා ඉන්නවද? ගෲප් එකේ මගේ මුකේටවත් ඇඩ් වෙලා නැති ළමයි තිෂර. අතිෂර මස්සන් කියන කෝස් දෙනවා. ගෲප් ලින්ක් එකක් දාන්න ළමයෝ. उत्तर दान हरी शत्रु एक समान है बिंदु दशम हाय हो एक समान है ऋण हतरा दशम हाय दान वाला ट्राई करो निकला कर सीट आनू ना मैं बैबूते दहा हेटी दहादर पास बैरू ना अपसर अरे ग्रेड टेन मे पार्ट इंडेपाई वर्ग समीकरण अपहसुएं दहासरे उपलब्धरागमूलिमेन By taking the square root of both sides, x dana deke varge kiyana ekatath vargamule daanu. Eya patte 7 tat vargamule daana. Habai man badda kiwwa. 7 tat vargamule daana kota enna ona mokadda? Dana ho rina. Eka amathu unoth iwarai. Dana ho rina. Dan lesi vargay vargamule ay kapila yanawa. x දන දෙක සමානයි ධන හෝ ඍණ වර්ගමූල 7 යගේ පේපර් එකේ උඩම දෙනවා බය වෙන්න එපා මේ ගාන ඇහුවොත් 2.6යි කියලා ගන්න 2.6යි කියලා ගන්න රයිට් දැන් ධන සලකයක උත්තරයක් ගන්න ඍණ සලකයක උත්තරයක් ගන්න ගොන් දැන් මෙතනින් එන හරියටම කරගන්න ඕනේ අන්න අර පළවෙනි ස්ටෙප් එක මෙයා හරියට කරගත්තා නම් ගොඩ එතනින් පස්සේ ලේසි රයිට් ධන සලක උත්තරයක් ගන්නවා ධන සලක එක උත්තරයක් ගන්නවා ඍණ සලක අනිත් උත්තරයක් ගන්න මේ ධන හෝ ඍණ කියන එකෙන් ධන සලකන් ඉස්සරලාම x ධන 2 සමානයි ධන 2.6යි එහා පැත්ත ගන්නවා x ධන 2 සමානයි ඍණ 2.6යි හරි දැන් ධන 2 එහා පැත්තට ඇද්දින් x සමානයි 2.6 ඍණ 2 වෙනවා ඒක ලේසි 2.6න් 2ක් අඩු වෙනකොට 0.6යි උත්තරය අඩු කළා බලන්න කඩු සරන් කුලේ ධන දෙක එහාට යනකොට ඍණ දෙක වෙනවා. ඒතර x සමානයි ඍණ 2.6 ඍණ දෙක වෙනවා. දැන් දෙකම ඍණ නිසා අපිට ලියන්න පුළුවන්. ලකුණු සමයි නම් එක් කරලා එම ලකුණම පිළිතුරේ තියමු. ඍණ 2.6යි 2යි එකතු වෙනකොට 4.6යි. එම ලකුණම තියෙනකොට මොන 6යිද මොන 4.6යිද ඍණ 4.6 වෙනවා. අන්න උත්තර දෙක right. මේ ගණන් දෙකම හදාගන්න අලුත් ගණන් දෙකක් බෝඩ් එකේ දාන්න. ඔය ගණන් දෙකම හදාගන්න අලුත් ගණන් දෙකක් බෝඩ් එකේ දානවා. අවසානයේ ගොඩක් හොඳයි මේ දෙක හොදාලා සම්බන්ධ කරලා ලියනවා
Madusanga kan sebagai putra adik lah, nah aku udah umpelar mandi ada balon, umpelar pena dekola awas dari putek matiin nama kira. Warga mulai home kira sana, ame ya putih, me kasih warga mulai home dikit, me padam hati bikar ya keno, ayo kini sa, me wedi wedi nuker ya, me padam hari itu luar dagang. Warga mulai me gani di me padam itu warga mulai paper ke dino. Hari ini alut ganam dekade anda, alut ganam dekade anda makan tuh meka. Gana deno right. X warga ya rina dahaya X. Dana dahaya X. Rina. Rina namanya dana madem. Dana visa samaanai bindu. X warga ya dana dahaya X. Dana visa samaanai bindu. Mega tunggu ini kak. Mereka thadangan yang kita wajib ini warga mula pahai agen. Dikaya itu semua tunai kelar teman ya pikat. Warga mula pahai agen gan thadangan yang kita buat. Hendan. Gan thadangan yang kita warga mula pahai agen buat ya. Warga mula pahai sama anai dikaya itu semua tunai kelar gan di atas. Mereka na wisak itu terus mereka mah ya mukut kerana nenek amu tu dia walau cerma dah mahu tinggal. Apa yang nama meja urut dia apa gana thadu? Kaya ni kita practice kerana walau yang hadan be. Kaya dekat tiba nama awasan thadu. Game makne. Anneilang kita hati ramai ni kan apa dina mam? X warga, dana atai X, dana haya samaanai binduan. Meke diwal na wajib. Warga mula dahaya agi, mana kelihatan galah potongan warga mula dahaya agi kian lama. Kelihatan galah warga mula dahaya agi kian dikelihkan nekat asuma stane kiri kian. Udah mereka hadaan yang orang warga mula dahaya agi walat awas juga. Tunai itu semua ekai, elah. Tunai itu semua ekai. Orang gana hadan, orang kanan dekat board dekat dalat iya, orang. Penciling hadan beri na. Amaru gana hadan, amaru padang asam ini gana ganda. Itu allu behadeno. Gubba gubila gana hadata, gubba gubila padang oleh ligi ni indepa. Atau masa lepas 6 bulan lagi start terlalu. Mewah, memang high ini lah. High masa lepas kita tiada. High ini lekula masa lepas apa apa. Tamu ala meki, kena nenek yang antam me purudu yang agama ni kara bicycle ke veti veti kena kara agama wagi nenek agama utara mudah nama. Egini sa, nenek an hatun velave, hembala meme balaga, right? Matu utara denda, chat teko open kara gan.
මේකේ x ගේ වර්ග සමීකරණයන් නිසා x ගත්තා මෙතන දන නිසා දන ගත්තා 10 න් භාගයක් මෙතන දාන්නේ කීයද 5 දැම්මා වර්ග කරා ඕක හරි ලේසියිනේ x ගත්තා x වර්ග නෙමෙයි ගන්න පුතේ x වර්ග ඒ සමාරකෙම එහෙමත් යනවා පිස්සෝ වාගේ x ගන්න x ගත්තා දන 10 න් භාගයක් 5 දැම්මා දාලා මෙයා වර්ග කරලා අඩු කරන්න ඕන 5 වර්ගය කීයද 5 වර්ගය කීයද කීයද අඩු කරන්න 5 වර්ගය කීයද කියන්න කියද අඩු කරන්නේ මම මේක. ඔය දෙන්න 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 උත්තර 25. 5 වර්ගය කියද 25යි. පස්වරක් පහ 25යි. එහෙනම් 25ක් තමයි මේකේ අඩු කරන්නේ. තව ධන 20ක් තියෙනවා අතන. සමානයි බිඳුව. ඒ අවසාන පදේ ඊට පස්සේ ලියන්න. ධන 20 සමානයි බිඳුව. ඊළඟට x ධන 5ේ පූර්ණ වර්ගය ඍණ 25යි ධන 20යි. ඍණ 25යි ධන 20යි. එතන අගේ කියන්න. ඍණ 25යි ධන 20යි. ලකුණු වෙනස් නම් අඩු කරලා ලොකු එකේ ලකුණ පිළිතුරේ තියමු. අඩු කරන්න. 25 න් 20 5යි ලොකු එකේ ලකුණ පිළිතුරේ තියන්න. 5යි. සමානයි බිඳුවයි. දැන් සිම්පල්. ඍණ 5 යට array යන්න. එතකොට x ධන 5ේ පූර්ණ වර්ගයේ සමානයි ඍණ 5 යට යනකොට ධන 5 වෙනවා. හරි අවබෝධයෙන් කරන්න පියවරෙන් පියවර. ඊළඟට අපි මේ වර්ග මූල sorry වර්ග ඉවත් කරන්න වර්ග මූලය ගන්නවා දෙපැත්තට. දෙපසම වර්ගමූල ගැනීම. හරි. x ධන 5ේ වර්ගය කියන එකේ වර්ගමූලය ගන්නවා. ධන හෝරින 5ේ වර්ගමූලය කියලා ලබන මේ එහා පැත්තේ එනවා. අනිත් පැත්තේ එනවා. දකුණු පැත්තේ එනවා. වර්ගයයි වර්ගමූලයයි කැපිලා ගිහිල්ලා x ධන 5 වෙනවා. ධන හෝරින වර්ගමූල 5 යගේ දානවා ධන හෝරින 2.3යි කියලා. දැන් කරන්න ඕනේ දේ දන්නවා. ධන සලකා එක උත්තරයක් ගන්නවා. ඍණ සලකා තව උත්තරයක් ගන්නවා. අරගෙන හෝ දාලා උත්තර දෙක සම්බන්ධ කරන්න ඕනේ. මේ ධන සලකා ඍණ සලකා කියන්නේ ඔබේ පහසුව තක. එහෙම නැත්නම් මේක x ධන 5 සමානයි ධන 3.0 හෝ x ධන 5 සමානයි ඍණ 3.0 කියලා. තුන කියලා 2.3 කියලා උත්තර එහෙම ගන්නත් පුළුවන්. හරි. ධන සලකා ගන්නකොට x ධන 5 සමානයි ධන 2.3යි. ඍණ සලකා ගන්නකොට x ධන 5 සමානයි ඍණ 2.3යි. රයිට්. ඔන්න සරල සමීකරණ දෙකක් තියෙනවා උත්තර ගන්න. රයිට්. අපි උත්තර ගමු ධන 5 එහාට යනකොට ඍණ 5 වෙනවා දශම අඩු කරන්න දැන් ඉතින් ළමයි බලා ගන්න x සමානයි 2.3 ඍණ 5 වෙනවා 2.3 න් 5ක් අඩු කරන්න බෑනේ 5 න් 2.3ක් අඩු කළා ඍණ කියලා දාන්න 5 න් 2.3ක් අඩු වෙද්දී 2.7යි එනේ 50 න් 23ක් අඩු වෙනකොට 27යි නේ එහෙනම් 5 න් 2.3ක් අඩු වෙද්දී 2.7යි මොන 2.7යිද ලොකු එකේ ලකුණ දාන්නේ ඍණ 2.7යි එහෙනම් ඔන්න එක උත්තරයක් එනවා x සමානයි ඍණ 2.7යි. ඍණ සලකා ගන්නකොට ලියලා තියෙන විසඳන විතරයි තියෙන්නේ. ධන 5 යට යනකොට ඍණ 5 වෙනවා. එතකොට x සමානයි ඍණ 2.3 ඍණ 5 වෙනවා. x සමානයි දෙකම ඍණ නිසා එකතු කරලා ඍණ විදිහටම උත්තරේ තියන්න 2.3යි 5යි එකතු වෙනකොට 7.3. මොන 7.3යිද? ඍණ 7.3. දශම සංඛ්‍යා එකතු කිරීම සහ අඩු කිරීම. ඔය 6 වසරේ උගන්න. Right. ඔන්න අපි යනවා ඊළඟට මෙන්න මේ ප්‍රශ්නේ. මේ විදිහටමයි හදන්නේ. වෙනසක් නැහැ. X ගත්තා, ධන ගත්තා, 8න් භාගයක් කීයද ගන්නෙ? 8න් භාගයක් කීයද ගන්නෙ? 8න් භාගයක් කීයද? 4 ගන්නවා. 4. 8න් භාගයක් 4 ගත්තා. වරහන් දැම්ම වර්ග කරා 4 විතරක් වර්ග කරලා අඩු කරන්න 4 වර්ගයේ 16යි. අව ධන 6ක් තියෙනවා සමානයි බිද්ද දැන් ටික ටික මේක ක්‍රමයේ එකම ක්‍රමයේ නිසා ඔලුවට එන්න ඕන ඊළඟට x ධන 4ේ පූර්ණ වර්ගය ඍණ 16යි ධන 6යි කියන එක ගන්න අපි දන්නවා මේ දෙකේ ලකුණු වෙනස් නිසා අඩු කරන්න 16න් 6ක් අඩු කරද්දී 10යි මොන 10යිද ඍණ 10යි ලොකු එක ඍණ නිසා පිළිතුර ඍණ වෙනවා සමානයි බිඳුවයි ඍණ 10 එහා පැත්තට array යන්න එතකොට x ධන 4ේ පූර්ණ වර්ගය සමානයි ධන 10යි කියලා එනවා ඍණ 10 එහා පැත්තට යනකොට දකුණු පැත්තේ බිඳුවනේ තියෙන්නේ ඊට පස්සේ අපි ගන්නෙ මොකද්ද දෙපස්සම වර්ගමූල
දෙපසම වර්ගමූල ගැනීම. දෙපසම වර්ගමූල ගැනීම. වම් පැත්තේ x ධන 4 වර්ගයේ වර්ගමූලය. දකුණු පැත්තේ 10 වර්ගමූලය. හැබැයි ධන හෝ ඍණ වැටෙන. වර්ගයයි වර්ගමූලයයි කැපිලා ගිහිල්ලා x ධන 4 සමානයි ධන හෝ ඍණ වර්ගමූල 10 අගේ කීය දාන් තියෙනවා. 3.1යි. 3.1යි ධන හෝ ඍණ 3.1යි. ඊළඟට ධන සලකා එක උත්තරයක් ගන්න ඍණ සලකා තව උත්තරයක් ගන්න අවසානයේ උත්තර දෙක හෝ දාලා සම්බන්ධ කරන්න. ධන සලකා. ඊළඟට ඍණ සලකා. ධන සලකා ගන්නකොට x ධන 4 සමානයි ධන 3.1යි. ඍණ සලකා ගන්නකොට x ධන 4 සමානයි ඍණ 3.1යි. ධන 4 එහා පැත්තට array යනවා. එතකොට x සමානයි 3.1 ඍණ 4 වෙනවා. x සමානයි 3.1න් 4ක් අඩු කරන්න බෑනේ. 4න් 3.1ක් අඩු කරන්න කටුසටහන් කළේ 0.9යි කියලා උත්තර එනවා. 40න් 36ක් අඩු කරද්දී 9නේ. නහ 4න් 3.1ක් අඩු කරද්දී 0.9යි. හැබැයි පුතේ ඍණ 3.1ට වඩා 4 ලොකුයි. ඒකගේ ලකුණ ඍණ නිසා පිළිතුරත් ඍණ වෙනවා. ලොකු එකේ ලකුණ තමයි පිළිතුරට එන්නේ. ඊළඟට ධන 4 එහාට array යනවා. ඒතර x සමානයි ඍණ 3.1 තියෙනවා. ධන 4 යනකොට එයා ඍණ 4ක් වෙනවා. දෙන්නම ඍණ. මෙයත් ඍණ නිසා ලකුණු සමයි නම් එක් කරන්න ඕන. ලකුණු සමයි නම් එක් කරලා දෙක එකතු කරද්දී කීයද? 7.1යි. එම ලකුණම පිළිතුරේ තියෙමු. ඒ කියන්නේ ඍණ ලකුණම පිළිතුරේ තියන්න. ධන ඍණ එකතු කිරීම සහ අඩු කිරීම. සර් මට ලෙඩක් දෙකෙන්ම තේරුණා මට. එහෙනම් සුපිරි. මරු. හරි. මේ ගණන් හදාගන්න යනකොට මේක පට්ට ආතල්. මේක තමයි මැත්ස් කියන්නේ. මේවා තමයි මැත්ස්. මේවා ආතල්. අර ගොබ්බ ගොබිල ගණන් එකක් දැක් හදලා ඒ මැත්ස් නෙවෙයි. හරි. ඒක නිසා තව ඒ ලෙවල් වල වර්ග සමීකරණ වලදී සුපිරියට හම්බෙනවා තව. මේ තව ඕ ලෙවල් වල මේකත් ගොම් පාට් එක. ගොම් කියන්නේ බං අදි ගොම් පාට් එක. හරි. මැත්ස් කියන්නේ මීට වඩා ගොඩක් එහාට ගිය ගැඹුරු සිද්ධාන්ත තියෙන අරක්තරක් නැති විශේෂ ක්ෂේත්‍රයක්. මේක මේ ගොබ්බ ගානක්. ඒ නිසා මේවා දැකලා කන්ෆියුස් වෙනවා නම් වැල ලියලා ගිහිල්ලා. අර මේවා දැකලා කන්ෆියුස් වෙන්නේ මේ වුණා මේවා ඉගෙන ගන්නයි ඕන. මම 10 සර් මටත් තේරුණා. එහෙනම් ඉතරයිද? එහෙනම් 11 එකක් බැරි නම් ගිහිල්ලා 10 එකකින් අහකට තමයි වෙන්නේ. හරි. රයිට්. 3 හරි 4 හරි ලියා ගන්න තව කාලය ඕනද? 5 වෙනි ගානයි 6 වෙනි ගානයි දාන්න. ප්‍රභාස්සේ ක්ලාස් එක පටන් ගන්න කලින් තව එක ගානක් හරි හදාගන්න තිබ්බනම් එල. රයිට්. දැන් 10 ළමයි මේකට සම්බන්ධ වෙනවා නම් දැන් 11ට ගියාම බස් ඒ ළමයිට මේව මැජික් නෙවෙයි. අර 11 ළමයිට සමාරක් කරන මේක මැජික්. හරි. ඔන්න එහෙනම් මකන්නද? මකන්නද? එපා කියලා ළමයි කියනවනේ හાર્ට් එකක් දාන්න. වමේ එක හැමෝම ඉවරදද කොම? රයිට්. ඔන්න අලුත් ගානක් දෙනවා. හතරවෙනි එක අතර නෙමෙයි පස්වෙනි එක. x වර්ගය ඍණ 4x x වර්ගය ඍණ 4x ධන 2 සමානයි බිඳුවයි. මේකට අවශ්‍ය වෙයි වර්ගමූල 2 අගය 1.4යි කියලා ගන්න. හරි. 5 වෙනි ගාන ඕන. 6 වෙනි ගාන මෙහා පැත්ත දෙනවා. අපි ওই ගණන් දෙක හදලා ප්‍රබස්සේ ක්ලාස් එකට යන්න. දැන් කලින්ට වඩා ටිකක් වේගෙන් හදන්න පුළුවන්. 6 වෙනි ගාන. x වර්ගයේ ධන sorry x වර්ගයේ ඍණ 6x ධන 6 සමානයි බිඳුවක්. මේකට අවශ්‍ය වෙයි ඔයාලට වර්ගමූල 3 යගේ ඒක 1.7යි කියලා ගන්න.
ප්‍රභාස්වර්ගේ ක්ලාස් එක යවන්න ඕන නිසා සමහර විට ගණන් දෙකම හදන්න බැරි වෙයි එකක් හරි හදමු ඈ. ඔයාලා දෙකම හදන්න try කරන්න. මං හිමීටිමීට කියලා දීදී හදන්න එපා. සර් අටවසර ක්ලාස් වලට සම්බන්ධ වෙන නම්බර් එකක් දෙන්න. උබුදේ ඔයා group වල ඉන්නවනේ. මට දැන් ඒ admin අක්කලාගේ නම්බර් මතක නෑ. මම ඔය group වල සියලු ඔක්කොගම අද share කරන්නම්. හරි. මගේ 6 month course එකට add වෙන්න ඕන නම් add වෙන්න ඕන විදිය ඔක්කොගෙම message එකක් දාන්නම්. අටවසර තාම free group links හදලා නෑ. මේකත් මම හදපුවනේ මේ ළමයි හදපු වගේ link දාන්න. දැන් අපි අලුත් ඒ ළමයි ටිකට මේක දැනුවත් කළා කරගෙන යන්න ඕන. ළමයි ටික එකතු කරගන්න ඕන. අලුත් 11 10. හරි මම මේක ගන්නවා චුටබන් එතන ඍණ දාලා තියෙන එක බය වෙන්න එපා ඒක එහෙමමයි ඈ x ගත්තා පුතේ මෙතන ඍණ නම් මෙතනත් ඍණ එච්චරයි අය කිසි වෙනසක් නැහැ කලින් ඉදියමයි 4 දෙකට බෙදනකොට 2යි වර්ග දැම්ම මෙයා වර්ග කරලා අඩු කරන්න සමහරක් තමයි සර් මෙතන ඍණ නිසා මෙතන එකතු කරන්න වෙන්නේ බලාගන්න එහෙම වෙන්නේ නැහැ මෙතන ධන උනත් ඍණ උනත් මූ වර්ග කරලා අඩු කරනවම තමයි 2 වර්ගයේ 4යි 4ක් අඩු කරන්න ඕන තව ධන දෙකක් තියෙනවා අවසානට සමානයි බින්දු x ඍණ 2 පූර්ණ වර්ගය ඍණ 4යි ධන 2යි කියන්නේ මේ දෙක අඩු වෙනකොට 2යි ලොකු එකේ ලකුණ ඍණයි එහෙනම් ඍණ 2 සමානයි බිඳුවයි ඍණ 2 එහාට යනකොට ධන 2 වෙනවා x ඍණ 2 පූර්ණ වර්ගයේ සමානයි ඍණ 2 එහාට යනකොට ධන 2 වෙනවා දෙපසම වර්ගමූල ගැනීමෙන් x ඍණ 2 වර්ගය කියන එකෙත් වර්ගමූලය ගන්නවා දෙකෙත් වර්ගමූලය ගන්නවා මේ පැත්තත් දත්ත වර්ගමූලය දකුණට වර්ගමූල වැටෙනකොට අමතක වෙයි ධන හෝ ඍණ හරි වර්ගයයි වර්ගමූලයයි කපලා දාලා x ඍණ 2 සමානයි ධන හෝ ඍණ අන්න වර්ගමූල දෙකේ උත්තරය 1.4යි දැන් ධන සලකා එක උත්තරයක් ගන්නද ඍණ සලකා තව උත්තරයක් ගන්න ධන සලකා ඍණ සලකා උත්තර දෙකක් එනවා අවසාන උත්තර දෙක හොදාලා සම්බන්ධ කරා x ඍණ 2 සමානයි ධන සලකා ගන්නකොට ධන 1.4යි x ඍණ 2 සමානයි ඍණ සලකා ගන්නකොට ඍණ 1.4යි ඍණ 2 එහාට එනකොට ධන 2 වෙනවා එතකොට x සමානයි 1.4 ධන 2 වෙනවා ඒක නම් හරි ලේසි ඍණ කේස් නෑ 1.4යි 2යි එකතු වෙනකොට 3.4යි ධන උත්තරයක් එනවා හරි ලේසි ඊළඟට ඍණ 2 එහාට යනකොට x සමානයි ඍණ 1.4 ධන 2 බවට පත් වෙනවා. දෙකෙන් 1.4ක් අඩු කරද්දී උත්තරේ 0.6යි. ලොකු එකේ ලකුණ ධන නිසා පිළිතුරක් ධන වෙනවා. ධන දැම්මත් එකයි නැත්තත් එකයි. දෙකම ධන උත්තර දෙකක් එනවා. මොකද මේ අවස්ථාවේ මේ දෙකෙන් ලොකු 2 දෙකේ ලකුණ ධන එහෙනම් පිළිතුර අනිවාර්යෙන් ධන වෙනවා. හරි. මේකත් හදන්න අපිට කාල වේලාව තියෙයි. 9:48 වෙන වෙලාව. try කරන්න. මම 9:50ට සාකච්ඡා කරනවා සර් මම 9 වසරේ මටත් වෙනවා එහෙනම් 11 වසරේට බැරි නම් වැළලියල්ල ගිහිල්ලා සර් 6 මන්ත් එකට ඇඩ් වෙන්න ඕන 11 වසරේ පුතේ දැනට අපේ ෆ්‍රී ගෲප් ලින්ක් එකකට ජොයින් වෙන්න උනොත් ඉසර ලින්ක් එක දාන්න අය පාර මේ ළමයිට ජොයින් වෙන්න කවුරු හරි නැත්නම් අපි ගෲප්ස් වලට දාන්න සම්පූර්ණ විස්තරේ 6 මන්ත් එකේ ෆ්‍රී ක්ලාස් යනවා සතියට දවසක් වාගේ එතකම VIP ක්ලාස් එක නයිට් ක්ලාස් එක අවසහාය හැමාරින්දල සඳුදාන ක්ලාස් එක ඒක අපේ VIP ගෲප්ස් වල විතරයි ඒක ලින්ක් එක යන්නේ ඊට කලින් ඒවට ඇතුළත් වෙන්න කොහොමද කියන විස්තර ටික මම අද හෝ හෙට අනිවාර්යෙන් ওই ගෲප්ස් වල දාන්න ඔයාලේ ගෲප්ස් වල ඉන්න අර ওই ගෲප් ලින්ක් එකක් දාන්නේ කෝහොස්ට් එකට යන්න රයිට් ඔන්න ගන්නවා මේක x ගත්තා ඍණ ගත්තා 6න් භාගයක් 3 ගත්තා පූර්ණ වර්ග දැම්මා 3 වර්ග කරලා අඩු කරන්න 3 වර්ගයේ 9යි 9 ධන 6 සමානයි බිඳුවයි x ඍණ 3 පූර්ණ වර්ගය ඍණ 9යි ධන 6යි ලකුණ වෙනස් නිසා අඩු කරද්දී 3යි ලොකු එකේ ලකුණ ඍණයි සමානයි බිඳුවයි ඍණ 3 එහාට යනකොට ධන 3 වෙනවා එතකොට x ඍණ 3 පූර්ණ වර්ගයේ සමානයි 3යි ඊට පස්සේ දෙපසම වර්ගමූල ගන්නවා දෙපසම වර්ගමූල ගැනීමෙන් දෙපසම වර්ගමූල ගැනීමෙන් x ඍණ 3 වර්ගය කියන එකෙත් වර්ගමූලය ගන්නවා
තුන කියන එකෙත් වර්ගමූලය ගන්නවා. එතෙන්ට ධන හෝ ඍණ වැටෙනවා. වර්ගයයි වර්ගමූලයයි කැපිලා ගිහිල්ලා x ඍණ 3 විතරක් ඉතුරු වෙනවා. සමානයි ධන හෝ ඍණ වර්ගමූල 3 යගේ පුතේ 1.7යි. ඍණ 3 එහාට යනවා. ඊට කලින් ධන සලකා ඍණ සලකා උත්තර දෙකක් ගන්න. ධන සලකා එක උත්තරයක් සහ ඍණ සලකා තව උත්තරයක්. Danasala ka ganda kota eksrina tuna samanai dana ekai dushama hatai eken nikam ekai dushama hatai. Rina sala ka ganda kota eksrina tuna samanai rina ekai dushama hatai. Rina tuna hatai na kota dana tuna wena wai tura eksamanai ekai dushama hatai dana tuna kwen ma. Oye deke eka tuna kota putih utere na wai hatarai dushama hatai. Hatarai dushama hatai. Rina tuna hatai na kota dana tuna kwen ma. Eksamanai rina ekai dushama hatai. Dana tuna kela ena. Kadu satana kolek hari tuneng ekai dushama hatak adu karanda utara ena ekai dushama tuna kela. Eka dana. Loku eka dana nisa pilitura dana. Nan dana ekai dushama tuna. Etana tene dana utara dekak matam. Kita na tara yaka kaluna ene warga purne ge bugamang lama yambu gela gela. Tare. Hebei. Api tama ganang hayai hedue putih. මේ ටයිප් එකේ ගණන් සෙට් එක හදා යදී මේ අමාරුයි මහා අමාරුයි කියන වර්ග පූර්ණ ක්‍රමය පට්ට ලේසි වෙනවා. එහෙනම් ඊළඟ දවසේ ක්ලාස් එක කිසිම හේතුවක් මත කට් කරන්න එපා. මේ ගත්තේ අද 3 වෙනි දවසේ වර්ගජ සමීකරණ. 4 වෙනි පාට් එකට අනිවාර්යෙන් එන්න වර්ග පූර්ණේ නටවනවා එකේ. උඩ ගණන් හදනවා. හරි? උඩ ගණන් හදනවා. මේ තියෙන පුතේ සිලබස් එකේ පට්ට අමාරුයි කියන ගුරුවරු තුගන්නන්න පට්ට ආස නැති ළමයිට තේරුම් කරන්නත් අමාරු ළමයිට තේරුම් ගන්නත් අමාරු මහා අප්‍රසන්න පාඩක. හැබැයි මේක ඉගෙන ගත්තාම පස්සේ තේරෙන්න ඕන කියන තරම් යකා කලු නෑ කියලා. අපිට තව ගණන් හදන්න තියෙනවා. ප්‍රැක්ටිස් කරන්න තියෙනවා. තියරි එක ඉගෙන ගත්ත විතරයි. හරි? මේකෙන් ගණන් හදාගන්න යන්න තියෙනවා. හරි. ප්‍රභාත්සේ ක්ලාස් එක පටන් ගන්න තව විනාඩි 7ක් විතර තියෙන්නේ. හරි? ඔයාලට සිද්ධ වෙනවා දැන් මේ ක්ලාස් එක ගන්න මට තව පැයක් තිබ්බනම් මං ගියවර සාමාන්‍ය පෙළ ගණනක් හදවලාම තමයි නවත්තන්නේ. හැබැයි අපිට තව පැයක් දෙකක් ඊළඟ ක්ලාස් වෙන පැය දෙකක් එක දිගට කරනවා කරන්න මම වෙලාවක් වෙන් කරගන්නම් සතුට දවසෙන්වත් අනිත් දවසෙන්වත් හරි රයිට් එහෙනම් හෙටත් මම try කරන්නම් ක්ලාස් එකක් දාන්න හරි දැම්මොත් වෙලාව කියන්න හෙට ඉංග්‍රීසි මීඩියම් වලට වැඩි බරක් දෙන්න ඕනේ ඉංග්‍රීසි මීඩියම් සෙමිනර් එකක් දානවා ජාමිතිය කැමති නම් සිංහල ළමයිට එන්න පුළුවන් හරි ගිය පාර කොරෝනා වෙලාවේ අපි අභියෝගයට සාර්ථක මුණ දුන්නා මේ වෙලාවේ පෙට්‍රල් නැති වෙලාවේ ඩීසල් නැති වෙලාවේ එළියට බහින්න විදියක් නැති වෙලාවේ ක්ලාස් එකට යන්න විදියක් නැති වෙලාවේ ගෙදරට වෙලා ඉඳලා වැඩේ කරගන්න අවශ්‍ය සියලුම දේ ඒ විදියට අපි වගකීමෙන් සපයන. කරන්ට් එක ගියත් අපි වැඩ. හැබැයි ඔයාලට වැඩ කරන්න බෑ. ඔයාලට සිද්ධ වෙනවා රෙකෝඩින් බල නැත්නම් ඔයාලා ගෙදර මොකක් හරි අටව ගන්න සිද්ධ වෙනවා කරන්ට් එක ගිහලට වැඩ කරගන්න. හරි. එහෙනම් අපි ගියා ජය වේවා. ගියවර ළමයිට වාගේ මේ පාර ළමයිටත් හොඳ ප්‍රතිඵලයක් දා ගන්න හැකියාව ලැබෙන්න කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා. වැඩ කරන්න උනන්දු වෙ වැඩ කරන්න තව කෙටි කාලයක් තියෙනවා. හරි. එහෙනම් අපි දෙනි නවත්වන වැඩේ. ජය වේවා. උසර්ණයි. Dewi Bitai. Prabhasa Classic link ke mana? Oh, gila tuh munting. Link ke hampir lah nanti lama ini orang kira mal link ke dana. Kau rai link ke dana Prabhasa Classic? Ini benar masih dana tuh pada itu pala link ke kita ramai kan melama itu dana. Ayo, benar itu dana. Nepa ya kuni? Ati serdaya mana right? Oke, on ti serdaya mana right? Hari, enang? ඔන්න ලින්ක් එක දාලා තියෙන්නේ ප්‍රභාස්සේ ක්ලාස් එකේ ඕකෙම ඔබලා යන්න පුළුවන්. හරි ඔන්න ලින්ක් එක දාලා තියෙන ලින්ක් පාස්වර්ඩ් ඔක්කොම ඔක්ක ඇති. රයිට්. එහෙනම් අපි හෙට හෝ අනිද්දා අනිද්දා අනිවාර්යෙන් හම්බ වෙනවා. හෙට try කරනවා හම්බ වෙනවා. එහෙනම් ජය වේවා බුත්සමයි දෙවියන්.